ධර්මානුශාසනාව වැඩම වාහිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ මහව ඉපලෝගම ශ්‍රී බෝධිරුක්කාරාමය ඇතුළු පංචමහා විහාරාධිකාරී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපති මහාචාර්ය පූජ්‍යපාද මොරගොල්ලාගම උපරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයන් ගල්කිස්ස ගාලුපාර පදිංචි පින්වතියක් දැනට කැනඩාවේ පදිංචි රමණි වසන්ත අමරසේන මැතිනිය බාන්දුරාගොඩ ගස්පේ නිමලා ජයනෙත්ති මෙනිවිය සමග ප්‍රේමවති ජයනෙත්ති මැතිනිය දැනට කැනඩාවේ පදිංචි පින්වන්ත චම්පා නීල් මැතිනිය ඉඳුරුව ගෝනගල GW චන්ද්‍රලතා මැතිනිය ප්‍රධාන දූදරු පිරිස රුවන්වැල්ල ලෙවන්ගම ආශ්‍රී ගුණවර්ධන මහතා කිරිල්ලවල නිදහස් මාවත ඉන්ද්‍රලාල් ගුණවර්ධන මහතා සමග චන්ද්‍රාණි ගුණවර්ධන මැතිනිය දුක්කන්නාව සඳනංගම WA ජෝතිරත්න මැණිකේ වැලිකල මැතිනිය කොස්ගම ශාලාව PK පාලිත පුෂ්ප කුමාර මහතා සමග DG චන්ද්‍රාවති මැතිනිය සමග කුරුණෑගල බමුණුගෙදර HKD කුසුමාවති මැතිනිය ඇතුළු පිරිස සදහවතුනි ධර්මශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියං පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමේ. සාදු 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 සාදු
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හෝති කෝ සෝ ආසෙට්ඨා සමයෝ යං කදාචි කරහචි දීගස්ස අද්දුනෝ අච්චයේන අයං ලෝකෝ සංවට්ඨති හෝති කෝ ආසෙට්ඨා සමයෝ යං කදාචි කරහචි දීගස්ස අද්දුනෝ අච්චයේන අයං ලෝකෝ විවට්ඨති ධර්මශ්‍රවණාභිලාෂී වාසනාවන්ත කාරුණික පින්වත්නි අද උතුම් වූ බිනරපුර පසළොස්වක් පොහොය දවසේ සන්ධ්‍යා භාගයේ ලොව පුරා විසිරී පැතිරී සිටින අපේ වාසනාවන්ත පින්වත් පිරිස මේ අවස්ථාවේ සූදානම්ව සිටින්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඔස්සේ විසුරුවා හරින ලබන උතුම් වූ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට. අද දවසේ මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරන්නට යෙදුනේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ පාඨික වග්ගයේ සඳහන් වෙන හතරවෙනි සූත්‍ර දේශනාව. එහෙමත් නැතිනම් දීඝනිකායේ සඳහන් වෙන 27 වන සූත්‍ර දේශනාව අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙන ඉතා කෙටි පාඨයකුයි මා මාතෘකා වශයෙන් දේශනා කරන්නට යෙදුනේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවන් අධ්‍යයනය කළ බටහිර වියතුන් විවාදාපන්න අදහස් පළ කොට ඇති සූත්‍රයක් ලෙස මෙම සූත්‍රය සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. බටහිර ඇතැම් වියතුන් සඳහන් කරන ආකාරයට අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව බුද්ධ දේශනාවක් නොවේ. එය පසුකාලීන කිසියම් ශ්‍රාවකෙක් විසින් නිර්මාණය කරන ලද සූත්‍ර දේශනාවක්. එසේත් නැතිනම් මේ සූත්‍ර දේශනාව සත්‍යයෙන් තොර මිත්‍යා ප්‍රබන්ධයක්. ඒ වගේම අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙන කරුණු විද්‍යාත්මක නැහැ, විද්‍යාවෙන් පරිබාහිරයි. ඒ වගේම චාල්ස් ඩාවින් විසින් ඉදිරිපත් කරලා තිබෙන පරිණාමවාදයේ සමග ගැළපෙන්නේ නැති සූත්‍ර දේශනාවක්. මේ ආකාරයට බටහිර වියතුන් අපේ බුදුරජාණන් වහන්සේ ශ්‍රීමුඛයෙන් දේශනා කොට වදාළ මේ සූත්‍ර දේශනාව පිළිබඳ
විවිධ අදහස් ඉදිරිපත් කළ තිබෙනවා. නමුත් ඒ සෑම අදහසක්ම අපට ඛණ්ඩනය කරන්න පුළුවන්කම තිබෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තුපූර්ව 6 වන සියවසේ සම්මා සම්බුද්ධත්වය ලබාගත්තකින් පස්සේ විශේෂයෙන්ම සමාජ ප්‍රභවය පිළිබඳව දේශනා කොට වදාළ ඉතා වැදගත් සූත්‍රයක් හැටියට අග්ගඤ්ඤ සූත්‍රය සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම වර්තමානයේ වන විට මෙහි සඳහන් වෙන කරුණු විද්‍යාත්මකව ඔප්පු කළ හැකි බව අපට තහවුරු කරන්න පුළුවන්. එනිසා විශේෂයෙන්ම චාර්ල්ස් ඩාවින් වගේ විද්වතුන් ඉදිරිපත් කරපු පරිණාමවාදී අදහසක් මේ සූත්‍රයේ ගැබ් නොවන අතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ විපරිණාමීය දේශනාවක් මේ සූත්‍රය සඳහන් වන බව පැහැදිලි කළ යුතුයි. අපේ බුදුරජාණන් වහන්සේ කිසිදු අවස්ථාවක ලෝකයේ ආරම්භය පිළිබඳව හෝ ලෝක සම්භවය පිළිබඳව මිනිසාගේ ආරම්භය පිළිබඳව උන්වහන්සේ දේශනා කළේ නැත. මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වන්නේ ආරම්භ වූ ලෝකයක් පිළිබඳව, ආරම්භ වූ සමාජයක් පිළිබඳව. බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටීන පඤ්ඤායති. මේ සංසාරය මිනිසාගේ ආරම්භය ඉමක් කොනක් කියන්න බැරි සංසාරයක්. ඒ වගේම ලෝක විෂය කියන්නේ අචින්ත්‍ය දෙයක්. සිතල නිමා කරන්න පුළුවන්කමක් නැති දෙයක් ලෝක විෂය කියන්නේ. ශා බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කොට වදාළ මේ කාරණාවන් ඉතාමත් පැහැදිලිව විද්‍යාත්මක වගේම සත්‍යිතාමත්ම සමීප කාරණාවන් හැටියට අපට සිහිපත් කරන්න පුළුවන්කම තිබෙනවා. මිනිසා මේ අවස්ථාවේදී මා මේ සූත්‍රයේ සඳහන් වෙන කාරණාවන් ඉතාමත් සැකවින් පැහැදිලි කරමින් මේ ධර්ම දේශනා පැවැත්වීමට මා බලාපොරොත්තු වෙනවා. පින්නතුනි, අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාමේ මිගාර මාතු ප්‍රාසාදයේ වැඩවාසය කරන කාලයේ මේ ශාසනයේ පැවිදි වුණා වාසෙට්ට සහ භාරද්වාජ කියලා බ්‍රාහ්මණ කුලයෙන් භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක්. මේ බ්‍රාහ්මණ කුලයෙන් පැවිදි වෙච්ච වාසෙට්ට සහ භාරද්වාජ කියන මේ දෙදෙනා භික්ෂූන් වහන්සේලා අතර ජීවත් වෙනවා භික්ෂු භාවය අපේක්ෂාවෙන්. භික්ඛු භාවං ආකංකමාන, උපසම්පදාව අපේක්ෂාවෙන් සාමණේර භික්ෂූන් වහන්සේලා හැටියට මේ අය ජීවත් වෙනවා. උන්වහන්සේලා දෙදෙනා දවසක් දකිනවා බුදුරජාණන් වහන්සේ සවස් කාලයේ, විශේෂයෙන් උන්වහන්සේ පළවස් සමවස් සුවයෙන් නැගිටලා ප්‍රාසාදයෙන් පහළට බැහැලා උන්වහන්සේ ප්‍රාසාද හෙවණැල්ලේ පාසාදා ඕරෝහිත්වා පාසාද පච්චායන් අබ්බෝකාසේ චංකමති, ප්‍රාසාදේ හෙවණැල්ලේ සක්මන් කරනවා මේ දෙදෙනා දකිනවා. ප්‍රාසාද හෙවණැල්ල කියන්නේ ප්‍රාසාදයේ දකුණු දෙසින් සවස් කාලේ නිසා හෙවණැල්ල වැටෙන දකුණු දිශාවට, නැගෙනහිර දිශාවට, නැගෙනහිර දිශාවේ බුදුරජාණන් වහන්සේ සක්මන් කරමින් සිටිනවා. මේ දෙදෙනා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් යම්කිසි ධර්ම සාකච්ඡාවක්, දහම් කරුණක් ශ්‍රවණය කරනවා නම් හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා උන්වහන්සේ සමග උන්වහන්සේ පසුපසින් සක්මන් කරමින් සිටිනවා. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ වාසෙට්ට සහ භාරද්වාජ කියන මේ දෙදෙනා ආමන්ත්‍රණය කරලා උන්වහන්සේ විමසනවා, වාසෙට්ට, ඔබලා බ්‍රාහ්මණ කුලයේ ඉපදිලා බ්‍රාහ්මණ කුලයේ හැදී වැඩිලා එවැගේම ගිහිගෙන් නික්මිලා දැන් මේ අනගාරික ප්‍රවෘජාව ලබාගෙන ඉන්නවා. භාරද්වාජ, ඔබලාට බ්‍රාහ්මණයන් ආක්‍රෝෂ පරිභව කරන්නේ නැතිද? මේ වෙලාවේ මේ දෙදෙනා ප්‍රකාශ කරන ස්වාමීනි ඇයි නැත්තේ? ඔවුන් අපිට ආක්‍රෝෂ පරිභව කරනවා. අත්තරූපාය පරිභාෂාය පරිපුන්නායනු අපරිපුන්නාය ස්වාමීනි, ඒ කට්ටිය අපිට පරිභව කරන්නේ ඔවුන්ගේම ක්‍රමයට. ඔවුන්ගේම ක්‍රමයට.
ඒ කියන්නේ බමුණන්ට ගැළපෙනම විදිහට අපට හොඳටම දොස් පවරනවා. අඩුවක් නැතිව හොඳටම අපිට බනිනවා. හොඳටම අපට දොස් කියනවා. ඔවුන් ආක්‍රෝෂ පරිභව කරනවා. ඔවුන් කියනවා බ්‍රාහ්මනෝව සෙට්ටෝ වන්නෝ හීනා අඤ්ඤේ වන්නා. බ්‍රාහ්මනෝව සුක්ඛෝ වන්නෝ කන්හා අඤ්ඤේ වන්නා. බ්‍රාහ්මනාව සුජ්ජන්තිනෝ අබ්‍රාහ්මනා. බ්‍රාහ්මනාව බ්‍රහ්මුණා පුත්තා ඕරස මුඛතෝ ජාතා බ්‍රහ්මජා බ්‍රහ්ම නිම්මිතා බ්‍රහ්ම දායාද. ඔවුන් කියනවා අපට බ්‍රාහ්මණයව තමයි ශ්‍රේෂ්ඨතම වර්ණය, අන්නේ අය හීනයි. බ්‍රාහ්මණයව තමයි ලස්සන, බ්‍රාහ්මණ තමයි සුදු. බමුණු විතරයි පිරිසිදු වෙන්නේ, අනිත් අය පිරිසිදු වෙන්නේ නැහැ. මේ විදිහට උසස් කුලයක ඉපදිලා හීන වූ කුලයක් වෙත ගමන් කළා කියලා මේ මුඩු මහනාගාවට ගියා කියලා අපට නොඑක් ආකාරයේ චෝදනා කරමින් අපිට අපහාස කරනවා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, භාරද්වාජ, අතීතය සිහිපත් නොකරන මේ බ්‍රාහ්මණය ඔබලාට නොඑක් ආකාරයේ චෝදනා කරනවා, ඔවුන් ශ්‍රේෂ්ඨයි කියලා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, පින්නතුනි, මේ අතීතයේ සිහිපත් නොකරන මේ බ්‍රාහ්මණයෝ ඔවුන් නොඑක් ආකාරයට කල්පනා කරනවා මේ ලෝකය නිර්මාණය කළේ මහා බ්‍රහ්මයා විසින්. එනිසා මොවුන් තමයි මහා බ්‍රහ්මයාගේ ඖරුෂ පුත්‍රයෝ බවට පත්වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කර එදා ක්‍රිස්තු පූර්ව 6 වසර වෙනකොට පින්නතුනි, මේ සමාජයේ කුල හතරක් නිර්මාණය වෙලා තිබුණා. චත්තාරෝ මේ වාසෙට්ට වන්නා කත්තියා බ්‍රාහ්මණා වෙස්සා සුද්ධා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වාසෙට්ට මේ සමාජයේ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා කුල හතරක් තිබෙනවා. වහන්සේ පැහැදිලි කරනවා, කත්තියෝපිකෝ වාසෙට්ට ඉදෙහෙකච්චේ පානාතිපාති හෝති අදින්නා දායේ කාමේසු මිච්ඡාචාරී මුසාවාදා පිසුනා වාචාදි වශයෙන්. වාසෙට්ට ශාස්ත්‍රීය කුලයේ කෙනෙක් වුණත් ප්‍රාණඝාතය, අදත්තා දානේ කාමේසු මිච්ඡාචාරේ ආදී මේ අකුසල සංඛ්‍යාත, එවාගේම වැරදි සහිත සේවනය නොකළ යුතු, එවාගේම අනාර්ය වූ ආර්ය මාර්ගයේ වසාලන මෙන්න මේ පාපී ධර්ම සිද්ධ කරන ශාස්ත්‍රියෝ මේ සමාජයේ ඉන්නවා. එපමණක් නෙමේ බ්‍රාහ්මණයොත් ඉන්නවා, වෛශ්‍යොත් ඉන්නවා, ශුද්‍රයොත් ඉන්නවා. ඒ වගේම තමයි බ්‍රාහ්මණ වාසෙට මේ සමාජයේ බ්‍රාහ්මණයෝ ඉන්නවා, ප්‍රාණඝාතයෙන් වැළකිලා, සොරකමින් වැළකිලා, ඒ වගේම කාමයේ වර්ධව හැසිරීම ආදී මෙන්න මේ අකුසල වලින් වැළකිලා, ඒ වගේම යහපත් විපාක ලබා දෙන කුසල සංඛ්‍යාත වූ සේවනය කළ යුතු, ඒ වගේම නිවැරදි ක්‍රියාවන් සිද්ධ කරන බ්‍රාහ්මණයෝ මේ සමාජයේ ඉන්නවා. ඒ වගේම ශාස්ත්‍රියෝ මේ සමාජයේ ඉන්නවා, වෛශ්‍යෝ මේ සමාජයේ ඉන්නවා, ශුද්‍රයෝ මේ සමාජයේ ඉන්නවා. ඒ වගේම වාසෙට්ට මේ සමාජයේ ප්‍රාණඝාතාදී අකුසලයන් කරලා දුක් විපාක ලබන අය, ඒ වගේම යහපත් දේවල් කරලා ප්‍රාණඝාතාදී අකුසලයන්ගෙන් වැළකීලා යහපත් විපාක ලබන අය, බමුණු වගේම ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියන මේ සෑම කුලයකම අය ඉන්නවා. එහෙමනම් වාසෙට්ට කොහොමද කියන්නේ මේ වගේම ද්වයභාවයක් මේ සමාජයේ තියද්දි, කුසල අකුසල කියලා දෙකක් මේ සමාජයේ තිබෙද්දි බමුණෝ කොහොමද සඳහන් කරන්නේ ඔවුන් ශ්‍රේෂ්ඨයි කියලා? බමුණෝ පව්කම් කළත් බ්‍රාහ්මණයන්ට ඒක විපාක ලැබෙනවා. බ්‍රාහ්මණයෝ යහපත් දේවල් කරනවා නම් බ්‍රාහ්මණයන්ටත් එහි විපාක ලැබෙනවා. ශා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්නතුනි, මේ සමාජයේ ශ්‍රේෂ්ඨ වෙන්නේ බ්‍රාහ්මණයාවත් අන් කවරෙක්වත් නෙමෙයි. මේ සමාජයේ සෑම දෙයක්ම තීරණය කරන්නේ ධර්මයේ මත. ශා ධර්මයේ තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. යම්කිසි පුජ්‍යලයෙක් ධර්මානුකූලව හැසිරෙනවා නම්, ධර්මයේ හැසිරෙනවා නම්, ධාර්මික ජීවිතයක් ගත කරනවා නම්, ඒතනත්තාට යහපතක් කරගන්න පුළුවන්කම තිබෙනවා. යම්කිසි පුජ්‍යලයෙක් අධර්මයේ හැසිරෙනවා නම්, අධාර්මික ක්‍රියාවන්හි නියුක්ත වෙනවා නම්, ඒතනත්තාට එයට සමගාමි විපාක ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උනා සඳහන් කරනවා, බමුණු මේ වගේ අදහසක් ඉදිරිපත් කරන්නේ අන් කිසිවක් නිසා නෙමෙයි, අතීතය පිළිබඳව නොදන්නා නිසා.
අතීතයේ සිහිපත් නොකරන නිසා අතීතයේ පිළිබඳ ඔවුන් සිහිපත් කරනවා නම් අතීතයේ දන්නවා නම් ඔවුන් මේ වගේ ප්‍රකාශයක් කරන්නේ නැහැ බ්‍රාහ්මණියම ශ්‍රේෂ්ඨයි කියලා. බ්‍රාහ්මණයාගේම උපන් අය කියලා ඔවුන් මෙවැනි ප්‍රකාශයක් නොකරන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර සඳහන් කරනවා මේ වාසෙට්ට සහ භාරද්වාජ දෙන්නට පින්නතුනි. මේ ලෝකය පින්නතුනි කාලයාගේ ඇවෑමෙන් මිනිස් වාසයට නුසුදුසු ස්ථානයක් බවට පත්වෙනවා. මිනිස් වාසයට නුසුදු ස්ථානයක් බවට පත් බොහෝ කාලයක් ඇවෑමෙන් දීර්ඝ කාලයක් ගත වෙනකොට හෝතිකෝ වාසයට සමයෝ යං කදාචි කරහති දීගස් සද්දුන අයං ලෝකෝ සංවට්ටති මේ ලෝකය වැසිලා යනවා. ඒ වගේම තමයි කාලයාගේ ඇවෑමෙන් මේ ලෝකයේ නැවත වතාවක් හෝතිකෝ වාසයට සමයෝ යං කදාචි කරහති දීගස් සද්දුන අච්චේන අයං ලෝකෝ විවට්ටති මේ ලෝකය විවෘත වෙනවා. ලෝකේ වැසී යන කාලයේ සියලුම සත්‍යෝ පින්නතුනි මේ දසසහස්‍රී ලෝක ධාතු තුල ජීවත් වෙන සියලුම සත්‍යෝ ආබස්සර බ්‍රහ්ම කායික වෙනවා. ආබස්සර බ්‍රහ්ම ලෝකයට ගමන් කරනවා. කාලයාගේ ඇවෑමෙන් නැවත ලෝකය පහළ වෙනකොට විවෘත වෙනකොට ආබස්සර බ්‍රහ්ම ලෝකේ ඉඳලා නැවත මතාවක් සත්‍යෝ මේ පෘථුවියට මේ මහ පොළොවට එනවා. ආබස්සර බ්‍රහ්මලෝකයේ හිටපු සත්‍යෝ ජීවත් වුනේ ප්‍රීති අනුභව කරමින් තමන්ගේ ශරීරයේ ආලෝකයෙන් යුක්තව ඒ වගේම අහසෙහි සැරිසරමින් පිනතුනි මේ ලෝකයට ආපයත් ජීවත් වෙන්නේ ප්‍රීතිය අනුභව කරමින් තමන්ගේ ශරීර වර්ණයෙන් අහසෙහි සැරිසරමින් ජීවත් වෙනවා. මෙන්න මෙහෙම කාලයක් ගත වෙනකොට එක්තරා සත්වයේ දකිනවා මේ පෘථුවිය මත හරියට කිරි මිදිලා තිබෙනවා වගේ සුදු පාට ඒ වගේම වර්ණ සම්පන්න ගන්ධ සම්පන්න යම්කිසි ද්‍රව්‍යයක් තිබෙන බව දකිනවා. මෙන්න මේ කාල සීමාව තුළ විශේෂයෙන් පින්නතුනි ලෝකය සම්පූර්ණයෙන්ම අන්ධකාරයෙන් වැසිලා තිබුණේ න චන්දෙම සූර්යා පඤ්ඤායන්ති හිරු සඳු තිබුණේ නැහැ. නක්කත්හානි තාරක රූපානි පඤ්ඤායන්ති නැකත්තරු තිබුණේ නැහැ. න රත්ත්‍රින් දිවා පඤ්ඤායන්ති දිවා රාත්‍රී තිබුණේ නැහැ. න මාසද්ද මාසා පඤ්ඤායන්ති මාස අඩ මාස තිබුණේ නැහැ. න උතු සංවච්චරා පඤ්ඤායන්ති ඍතු සංවච්චර තිබුණේ නැහැ. න ඉත්තිපුමා පඤ්ඤායන්ති ස්ත්‍රී පුරුෂ භේදයක්වත් මේ කාලේ තිබුණ නැහැ පින්නතුනි. ඒ කාල සීමාව තුල සත්තා සත්තාත්වේව සංඛං ගච්ඡති සෑම කෙනාම සත්ව කියන නාමයෙන් තමයි හැඳින්වුවේ. මෙන්න මේ ආකාරයට දීර්ඝ කාලයක් මේ සත්වයෝ මේ අහසේ සැරිසරමින් ජීවත් වෙනකොට අර දිය මත මිදුන ඉතාමත් වර්ණ සම්පන්න ගන්ධ සම්පන්න වූ අර රස සම්පන්න වූ රස පෘථුවිය දකිනවා. එක්තරා ලෝල ජාතික සත්වයෙක් පින්නතුනි මේ රස වර්ණ සම්පන්න වූ ඒ වගේම සුවඳවත් වූ මේ රස පෘථුවිය ඇවිල්ලා එක සත්වයේ මොද කරන් තමන්ගේ ඇඟිල්ලෙන් දිව රස බලනවා. ඒ වගේම ඒ අවස්ථාවේදී මේ තැනැත්තාට පින්නතුනි සමන්ගේ ශරීරයට බැස ගන්නවා. මොකක්ද? රස තෘෂ්ණාව බැස ගන්නවා. මේක දැකපු අනිත් සත්වයෝ දිඨානුගතිය මත ඔවුන් මේ රස පෘථුවිය අනුභව කරන්න පටන් ගත්තා. ඒත් එක්කම මොකද වෙන්නේ? අර තමන්ගේ ශරීර වර්ණය නැති වෙලා යනවා. ඒ වගේම ප්‍රීති අනුභව කරමින් හිටු මේ සත්වයන්ට තවදුරටත් ආකාශයේ සැරිසරමින් ඉන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. කුමක් නිසාද? ඔවුන්ගේ ශරීරය පිනතුනි කර්කශ වෙන්න පටන් ගන්නවා. ඔවුන්ගේ ශරීරය ඝන වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ශරීරයේ ආලෝකේ නැතිවීම සමගම පිනතුනි හිරුසඳු මේ ලෝකයේ පහළ වෙනවා. හිරුසඳු පහළ වෙනවා, දිවා රාත්‍රී පහළ වෙනවා, නැකත් පහළ වෙනවා, මාස අඩ මාස පහළ වෙනවා. මේ විදිහට නැවත වතාවක් ලෝකය විවෘත වෙන තත්ත්වයට පත් වෙනවා. මෙන්න මේ ආකාරයට රස පෘථුවි අනුභවය කරමින් පින්නතුනි ලෝකයේ මේ සත්‍යෝ කාලය ගත කරනකොට කාලයාගේ ඇවෑමෙන් රස පෘථුවි අතුරුදහන් වෙනවා. ඊළඟට පහළ වෙනවා භූමි පප්පට කියලා හතු වර්ගයක්. මේ හතු වර්ගයත් ආහාරයට අරගන්නවා. ඒ තවදුරටත් පින්නතුනි මේ සත්වයාගේ ශරීරය රළු බවට කර්කශ බවට පත්වෙනවා. කාලයාගේ ඇවෑමෙන් මේ භූමි පප්පට කියන හතු වර්ගයත් අතුරුදහන් වෙලා යනවා. ඊළඟට පහළ වෙනවා බදාලතා කියලා වැල් වර්ගයක්. ඒමත් අනුභවයට අරගන්නවා. කාලයාගේ ඇවෑමෙන් පින්නතුනි මේ බදාලතා කියන මේ වැල් වර්ගයත් අතුරුදහන් වෙනවා. ටිකෙන් ටික ඔවුන්ගේ ශරීරය දුර්වර්ණ වෙනවා. ඒ වගේම ඇතැම් අයගේ ශරීරය කර්කශ වෙනවා. සමාජයේ පින්නතුනි
වර්ණ විවරණතාවයක් ඇති වෙනවා. ඇතැම් අය වර්ණවත්, ඇතැම් අය දුර්වර්ණවත්, ශරීරය තම තවත් කර්කශ වෙනවා. මේ විදිහට බදාලතා කියන වැල් වර්ගයත් අනුභව කරමින් කාලයක් ගත වෙනකොට පින්නතුනි ඒවත් අතුරුදහන් වෙනවා. ඊළඟට සත්වයාගේ පැවැත්ම සඳහා අකට්ට පාකශාලී කියලා කුඩු නැති පොතු නැති හැල් වර්ගයක් මේ ලෝකේ පහළ වෙනවා. මේ හැල් ආහාරයට අරගන්නවා මේ සත්වයෝ පින්නතුනි. මේ හැල් ආහාර ගැනීම සමගම තව තවත් ශරීරය කර්කශ වෙනවා, තව තවත් මේ ශරීරය රළු වෙනවා පින්නතුනි. එකිනෙකා රළු පුජ්‍යලයන්, කර්කශ පුජ්‍යලයන්, වර්ණවන්ත අය අනිත් සත්වයන් දිහා බලාගෙන ඔවුන්ගේ හදවතේ අධික මාන්නයක් ඇති වුණා. මෙන්න මේ අධික මාන්නය සමග පින්නතුනි මේ මුල් කාල සීමාවෙන් පටන් මේ මොහොත දක්වා සත්ව කියන නාමයෙන් හැඳින් වූ පිරිස කොටස් දෙකකට බෙදෙනවා, ස්ත්‍රී පුරුෂ ආකාරයට. මෙන්න මේ කාල සීමාවේ තමයි පින්නතුනි ස්ත්‍රී ලිංගය සහ පුරුෂ ලිංගය පහළවන්නේ. ස්ත්‍රීන්ට ස්ත්‍රී ලිංගයත්, පුරුෂයන්ට පුරුෂ ලිංගයත් පහළ වෙනවා. සත්වයා ක්‍රමානුකූලව මේ හැල් ආහාරයට ගැනීම සමගම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි, ඉත්‍යාච ඉත්තිලිංගං පාතර හෝසි, පුරුෂස්සච පුරුෂ ලිංගං පාතර හෝසි, ඉත්‍ත්‍ය සූදාං පුරිසං අතිවේලං උපනිපජ්ජායති, පුරුෂෝච ඉත්‍ත්‍ය තේසං අතිවේලං අඤ්ඤමඤ්ඤං උපනිබ්බායතනං උපනිජ්ජායතනං සරාගෝ උතපාදි පරිලාහෝ කායස්මින් ඔක්කමි තේ පරිලාහ පච්චයා මේ තුනං ධම්මං පටිසේවේසුං. පින්නතුනි මෙන්න මේ ලස්සන අය සහ දුර්වර්ණ අය එකිනෙකා දිහා බලාගෙන ඉන්නකොට ස්ත්‍රී පුරුෂ ලිංග බෙහෙදේ පහළ වුණා. ස්ත්‍රී පුරුෂ ලිංග භේදයේ පහළ වීම සමගම මේ දෙපිරිස එකිනෙකා දිහා බලාගෙන ඉන්නකොට පින්නතුනි රාගය පහළ වුණා. රාගය පහළ වීම සමගම මේ දෙදෙනා ලිංගිකව හැසිරුණා, ලිංගික සංසර්ගයේ යෙදුණා. මෙන්න මේ ලිංගික සංසර්ගයේ යෙදීම සමගම එදා කාලයේ පින්නතුනි අද කාලයේ සම්මත දේවල් එදා කාලයේදී අසම්මත දේවල් බවට පත් වුණා. ඒ නිසා මේ සමාජයේ හිටපු අනිකුත් මිනිසුන් මොකද කළේ? මේ ලිංගිකව හැසිරිච්ච අයට පස් දමල ගැහුවා. ඒ වගේම මඩ දමල ගැහුවා. ඒ වගේම දූවිලි දමල ගැහුවා. ඒත් එක්කම ගොම දමල ගැහුවා. එදා කාලයේදීත් පින්නතුනි විශේෂයෙන්ම මේ මුල්ම අවස්ථාවේදී කාන්තාව සහ පිරිමියෙක් සමග ලිංගිකව හැසිරුණු අවස්ථාවේදී මේ අසම්මත දේවල් සිද්ධ කළා කියලා පින්නතුනි කාන්තාවට තමයි පරිභව කළේ, කාන්තාවට තමයි නින්දා අපහාස කළේ. ඔවුන් සඳහන් කළේ වසලිය නැසව. වසලිය නැසව කියලා පින්නතුනි කොහොමද මේ වගේ කෙනෙක් තවත් සත්වයෙක් තවත් සත්වයෙකුට මේ ආකාරයේ දේවල් කරන්න කියලා පින්නතුනි සමාජයේ මුල්ම කාල සීමාව තුළ කාන්තාවට වගේම පිරිමියාටත් අඩන්තේට්ටම් කරන්න හිරිහැර කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි මෙන්න මේ අතීතයේ සිදුවෙච්ච ක්‍රියාකාරකම් ස්මරණය කිරීමක් හැටියට වර්තමානයේ යම්කිසි කාන්තාවක් පුරුෂයෙක් හා සමග විවාහ වෙන අවස්ථාවේදී මේ විදිහට නොඑක් ආකාරයේ ක්‍රියාවන් සිද්ධ කරනවා. ඒක අපි දකිනවා දැන් වර්තමානයේ නම් විශේෂයෙන්ම විවාහ මංගල උත්සවයකදී නොඑක් ආකාරයේ හිරිහැර සමාජයේ නොගැලපෙන දේවල් කරමින් ඒ විවාහක යුවලට අඩන්තේට්ටම් හිරිහැර කරන ආකාර අපි දකිනවා. බුදුහාරු දේශනා කරන්නේ අතීතයේ ආරම්භෙච්චර පස් දමලා ගැසීම, දූවිලි දමලා ගැසීම, ගොම දමලා ගැසීම තමයි මේ වර්තමාන කාලයේත් මේ සිද්ධ කරන්න කියලා. ඒ වගේම පින්නතුනි මේ විදිහට මේ අය ලිංගිකව හැසිරීමේ ක්‍රියාවලිය නිසා සමාජයෙන් ඇතිවෙච්ච හිරිහැර නිසා ඔවුන් මේක සැඟවී කිරීමට උත්සාහ කරනවා. අන්න ඒ නිසා ක්‍රමානුකූලව මේ සමාජයේ පින්නතුනි ඔවුන් ආවාස නිර්මාණය කරගන්නවා. අනිත් අයට වහන් වෙලා සැඟවිලා ලිංගික කාර්යය යෙදීම සඳහා පින්නතුනි ඔවුන් වාසස්ථාන ගෙවල් ඉදි කරගන්නවා. ඇතැම් වෙලාවට තමන්ගේ ගමෙන් දුව පළාතකට ගිහිල්ලා නිවසක් සාදාගෙන මේ ලිංගික ක්‍රියාවලිය යෙදෙන අය මාස දෙක තුනක් යනකල් ගමට එන්නේ නැහැ. ආහාර සොයා ගැනීමට පමණයි ගමට එන්නේ. දවසක් පින්නතුනි මේ විදිහට මේ ලිංගික කාර්යය දෙන එක්තරා කම්මැලි පුජ්‍යලියෙක්, අලස පුජ්‍යලිය කල්පනා කරනවා උදේට ආහාර ගේන්න යන්නට ඕනේ,
දවල්ට ආහාර ගේනට යන්නට ඕනේ. ඒ නිසා මේක හරි කරදරයක් හිරිහැරයක් කියලා කල්පනා කරලා මේත නැත්තා පින්නතුනි වේල් දෙහෙකට ආහාර අරගෙන එනවා. එක පුජ්‍යලියෙක් දවසක් ඇවිල්ලා කතා කරන අපි ආහාර ගේන්න යමු කියලා අල්ලපු ගෙදර කෙනාට. එයා කියනවා මම වේල් දෙහෙකට ගෙනාවයි කියලා. මෙයා කල්පනා කරන එහෙමනම් මම වේල් හතරකට ගෙනියන්නට ඕනේ. තව කෙනෙක් වේල් අටකට ගෙනා. මෙන්න මේ විදිහට පින්නතුනි අර පොදු පරිභෝජන රටාව ක්‍රමානුකූලව සන්නිධිකාර පරිභෝජනයට එහෙමත් නැත්නම් ආහාර එකතු කරගෙන ගොඩගසාගෙන පරිභෝජනය කරන අවස්ථාවක් උදා වෙනවා ක්‍රමානුකූලව. මුල්ම කාල සීමාවේදී අර අකට්ට පාකෙම ශාලිය කියන්නේ හැල් නැති කුඩු නැති සහල් පින්නතුනි Tamanට කැමති ආකාරයට අරගෙන එවිල අනුභව කරන්න පුළුවන්. පහවදා ගිහින් බලාපුවාම ඒවා නැවත වතාවක් ඒ ආකාරයටම වැවිලා තිබුණා. නමුත් ක්‍රමානුකූලව මේ මිනිසුන්ගේ මේ සන්නිධිකාර පරිභෝජනය සමගම අර ආහාර අරගෙන ආපු තැන් වලින් ඒ සහල් නැත්තම් ඒ වී වර්ගය නැවත වර්ධනය වෙලා තිබුණේ නැහැ. ඒ නිසා ඇතැම් අය කල්පනා කළා දැන් ක්‍රමානුකූලව මේ අපිට තිබුණා මුලින්ම රස පෘථුවිය තිබුණා ඒක අතුරුදහන් වුණා, භූමි පප්පට තිබුණා ඒකත් අතුරුදහන් වුණා, බදාලතා වැල් වර්ග අපිට පහළ වුණා ඒකත් අතුරුදහන් වුණා, දැන් මේ සොයන් ජාත හැල් ටිකත් ටිකෙන් ටික ටිකෙන් ටික වඳ වේගෙන යනවා. ඒ නිසා අපි මොකද කරන්නට ඕනේ? මේ භූමිය අපි බෙදා ගන්නට ඕනේ කියලා පින්නතුනි ඔවුන් මේ තමන්ගේ කෙත්වත් ටික බෙදා ගැනීමට තීරණය කළා. මෙහෙම කාලයක් ගත වෙනකොට පින්නතුනි එක්තරා කම්මැලි පුජ්‍යලේ කල්පනා කළා තමන්ගේ දේ ආරක්ෂා කරගෙන අල්ලපු කෙනාගේ වත්තෙන් හොරකම් කරන්න පටන් ගත්තා. කෙනෙක් ඇවිදින් බලාපොරොත්තු තමන්ගේ හැල් කෙනෙක් සොරකම් කරලා. පින්නතුනි මේ සමාජයේ මුලින්ම ඇතිවෙච්ච සමාජයට නොගැලපෙන ක්‍රියාවලිය තමයි මේ සොරකම කියලා කියන්නේ. ඒ නිසා පින්නතුනි මේ අය කතිකා කරගත්තා අපේ කුඹුරු ආරක්ෂා කරගන්නට ඕනේ, ක්‍රමානුකූලව හොරකම ව්‍යාප්ත වෙනවා, මේ සොරකම් කිරීම සමග මිනිස්සු බොරු කියන්න පටන් ගත්තා, බොරු කීම නිසා ඒ වගේම ඔවුන්ට දඬුවම් කරන්න පටන් ගත්තා, දඬුවම් කිරීම සමගම අවියාද නිර්මාණය කරන්න පටන් ගත්තා. මෙන්න මේ නිසා සමාජ මිනිස්සු එකතු වෙලා කතිකාවක් කරගත්තා. දැන් ක්‍රමානුකූලව මේ සමාජයේ නොඑක් ආකාරයේ අධාර්මික ක්‍රියාවන් බිහි වෙලා තිබෙනවා. ඒ නිසා අපි අපේ කුඹුරු ආරක්ෂා කරගන්නට, අපේ වතුපිටි ආරක්ෂා කරගන්නට, ඒ වගේ මේ සමාජයේ වැරදි ක්‍රියාවන් සිද්ධ කරන අයට දඬුවම් කිරීම සඳහා අපි රජෙක් නිර්මාණය කරගන්න ඕනේ කියලා මේ අය කතිකා කරගන්න පින්නතුනි. මෙන්න මේ කතිකා කිරීම සමගම එදා ඒ සමාජයේ ජීවත් වෙච්ච ඉතාමත්ම ලස්සන, ඒ වගේම අභිරූපතර, දස්සනීය, පාසාදිකතර, මහේසක්කතර, මහේශාක්‍ය පුජ්‍යලයෙක් මිනිසුන්ගේ කැමැත්තෙන් පින්නතුනි රජ කෙනෙක් බවට පත් කරගන්නවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි මේ ලෝකයේ මුලින්ම බිහි වුණේ බ්‍රාහ්මණයා නෙවෙයි, මේ ලෝකයේ මුලින්ම බිහි වෙන්නේ මහා සම්මත කියන රජ්ජුරුවෝ. මහාජන සම්මතෝති මහා සම්මතෝ කියලා මේතනැත්තාට නාමයක් දුන්නා. මහජනයාගෙන් සම්මත කරගත්ත නිසා මහා සම්මත කියලා. ඒත් එක්කම මේ මහජනයාගේ සම්මතියෙන් රජෙක් පත් කරගත්තේ වෙන කිසිදු කාරණාවක් නිසා නෙමෙයි පින්නතුනි, ඔවුන්ගේ කෙත්වතු ටික ආරක්ෂා කර ගැනීම සඳහා. කෙත්තානං ආධිපතීතිකෝ කත්තියෝ, කෙතට අධිපති නිසා ඔවුන්ට කත්තිය කියන නාමය දුන්නා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම ධම්මේන පරේ රංජතීති රාජා, මේ මිනිස් සමාජයේ ධර්මයෙන් ආරක්ෂා කරනවා කියන හැඟීමෙන් යුක්තව රාජා කියන වචනය මුලින්ම ඇති වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් පින්නතුනි මිනිස් සමාජයේ මුලින්ම ඇති වෙන්නේ බ්‍රාහ්මණ කියන වංශය නෙමෙයි, ශාස්ත්‍රීය කියන වංශය. ඒ වගේම තමයි මහජනයාගේ සම්මතියෙන් රජෙක් පත් කරගන්නේ අන් කිසිවක් නිසා නෙමෙයි, ඔවුන්ගේ කුඹුරු ආරක්ෂා කරගන්න. ඔවුන් සඳහන් කරන අවස්ථාවේදී සම්මා පබ්බා සම්මා ගරහිතබ්බං ගරහෙය්‍ය, සම්මා පබ්බාජේ තබ්බං පබ්බාජේය්‍ය, මේ සමාජයේ යම් කිසියක වැරදි කරන කෙනෙක් ඉන්නවා නම් ඒ තැනැත්තාට මනාව ගරහ කරන්න, මේ සමාජ වැරදි කරන කෙනෙක් ඉන්නවා නම් ඒ තැනැත්තා මේ සමාජයෙන් එළවා දමන්නට තමයි රජෙක් පත් කරගන්නේ. එනිසා මහජනයාගේ සම්මතියෙන් පත් කරගත් රජ්‍යයෝගෙන් අපේක්ෂා කළේ පින්නතුනි ධාර්මික රාජ්‍ය පාලනයක්.
එනිසා ධාර්මික රාජ්‍ය පාලනයක් බලාපොරොත්තුවෙන් මහජනයාගේ සම්මතියෙන් පත්කරගත් රජුරෝ තමයි මේ සමාජයේ මුලින්ම බිහිවෙච්ච කුලය කියලා බුදුරජාණන් වහන්සේ මේ වාසයට සහ භාරද්වාජ කියන මේ දෙදෙනාට පැහැදිලි කරනවා පින්නතුනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සමාජයේ ඊළඟ කණ්ඩායම තමයි බ්‍රාහ්මණ කියලා කියන්නේ. එක්තරා පිරිසක් දකිනවා පින්නතුනි, මේ සමාජයේ මිනිස්සු නොඑක් ආකාරයෙන් හොරමැරකම් කරමින්, එවගේම නොඑක් ආකාරයේ සමාජ දූෂණ ක්‍රියාවන් සිද්ධ කරමින්, අකටයුතු කරමින් මේ සමාජයේ යම් පිරිසක් ජීවත් වෙනවා. එනිසා ඔවුන් මේ සමාජයේ කලකිරීමක් ඇති කරගෙන මේ සමාජයෙන් ඉවතට ගිහිල්ලා, කැලේට ගිහිල්ලා, කැලේ කුටි හදාගෙන භාවනා කරමින් කටයුතු කළා. ඔවුන් පින්නතුනි, ඒ භාවනා කරමින් කටයුතු කරපු නිසා ඔවුන්ට ජායක කියන නමක් දුන්නා. නමුත් කාලයාගේ ඇවෑමෙන් මේ භාවනා කරමින් ධ්‍යාන වඩමින් මේ කැලේට වෙලා හිටපු පිරිස පසු කාලයක නැවත වතාවක් ගමට ආවා. ඒ නිසා ඔවුන්ට නමක් තැබ්බා අජ්ජායක කියලා. ඒ නිසා අද වර්තමාන කාලයේ මේ බමුණන් වශයෙන් මේ පෙනී සිටින්නේ එදා ධ්‍යාන වඩමින් කැලේට ගිහිල්ලා ධ්‍යාන අතහැරලා නැවත වතාවක් ගමට ආපු පිරිස කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ නිසා අජ්ජායක අජ්ජායකත්වේව තතියං අක්කර උපනිප්පාතිය බුදුහාර දේශනා කරනවා. මුලින්ම ජායක වුණා, ඊළඟට අජ්ජායක කියන මේ කණ්ඩායම බිහි වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්නතුනි, එදා හීන සම්මත දේවල් වර්තමාන කාලයේදී උසස්යයි සම්මත වෙලා තිබුණා. එනිසා මේ බ්‍රාහ්මණ කියන කණ්ඩායම අතීතයේදී උන්ට බ්‍රාහ්මණයෝ කියලා කිව්වේ පව් බැහැර කරපු නිසා. නමුත් මේ පව් බැහැර කිරීමෙන් ඈත් වෙලා නැවත වතාවක් මේ ගමට ආපු පිරිස කල්පනා කරනවා. ඔවුන් තමයි මේ සමාජයේ ශ්‍රේෂ්ඨතම කණ්ඩායම කියලා බුදුහාර දේශනා කරන පින්නතුනි. ඔවුන් ඒ අතීතයේ සිහිපත් නොකිරීමේ වරදක් හැටියට තමයි මේ සමාජයේ උසස් කුලීනයන් හැටියට ඔවුන් හඳුන්වන්නේ කියලා. ඊළඟට හතරවෙනි කුලය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නද, වෙස්ස මණ්ඩලය. මේ සමාජයේ හිටියා පින්නතුනි තවත් කණ්ඩායමක්, මේ තුනන් ධම්මං සමාදාය විස්සුතං කම්මන්තේ පයෝජේසුන්, ආවා විවාහ කරගෙන එවාගේම ගොවිතැන් වෙළහෙන දාම් කරමින් මේ සමාජයේ ජීවත් වූ පිරිසක් හිටියා. නොඑක් ආකාරයේ කර්මාන්ත කරමින්, ගොවිතැන් වෙළහෙන දාම් කරමින් හිටපු මේ පිරිස පින්නතුනි වෛශ්‍ය කියලා තුන්වෙනි කණ්ඩායම බිහි වූ බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි, මේ සත්වයන් අතර හිටියා තවත් කණ්ඩායමක්, සත්තානං යේතේ සත්ත අවශේෂාතේ ලුද්ධාචාරා කුද්ධාචාර අහේසුන්, ලුද්ධාචාරා කුද්ධාචාරතිකෝ වාසෙට්ටා සුද්ධා සුද්ධාත්වේ වක්කරං උපනිබ්බත්ති. බුදුහාර දේශනා කරනවා නොඑක් ආකාර සමාජයේ ඉතා පහත් ක්‍රියාකාරකම් සිද්ධ කරමින් කටයුතු කරපු පිරිස තමයි ශුද්‍රයෝ බවට පත් වුණේ කියලා. එසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි, මේ බ්‍රාහ්මණයන්ගේ නිර්මාණවාදී, එහෙමත් නැත්නම් ඊශ්වර නිර්මාණවාදී සංකල්පය ප්‍රතික්ෂේප කරමින් මේ සමාජයේ ක්‍රමානුකූලව ශාස්ත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශාස්ත්‍රීය කියන මේ කුලයන් බිහි වුණේ කොහොමද? ඒ වගේම ස්ත්‍රී පුරුෂ භේදයක් මේ සමාජයේ ඇති වුණේ කොහොමද? ඒ වගේම ක්‍රමානුකූලව පොදු පරිභෝජන රටාව පෞද්ගලික පරිභෝජන රටාව බවට පත් වුණේ කොහොමද? ඒත් එක්කම මහජනයාගේ සම්මතියෙන් සම්මත කරගත් රජෙක් මේ සමාජයේ බිහි කරගත්තේ කොහොමද? ඒත් එක්කම එවැනි රජෙක් බිහි කර ගැනීම අරමුණ කුමක්ද කියලා ඉතාමත්ම පැහැදිලිව, ඉතාමත් ක්‍රමානුකූලව අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරලා තිබෙනවා. සා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නතුනි, මෙන්න මේ සමාජයේ ජීවත් වෙලා ඉන්න ශාස්ත්‍රියෙක් හෝ වේවා, බ්‍රාහ්මණයෙක් හෝ වේවා, එවැගේම වෛශ්‍යයෙක් හෝ වේවා, ශුද්‍රයෙක් හෝ වේවා, කායේන දුච්චරිතං චරිත්වා, වාචාය දුච්චරිතං චරිත්වා, මනසා දුච්චරිතං චරිත්වා, මිච්ඡා දිට්ඨිකෝ මිච්ඡාදිට්ටි කම්ම සමාදානෝ, මිච්ඡාදිට්ටි කම්ම සමාදාන හේතු කායස්ස බේදා පරම්මරණ අපායන් දුග්ගතින් විනීපාතං නිරයන් උප්පජ්ජන්ති කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්නතුනි. ශාස්ත්‍රියෙක් කයෙන් දුෂ්චරිත කරලා, වචනයෙන් දුෂ්චරිත කරලා, මනසින් දුෂ්චරිත කරලා, දුෂ්චරිතේ හැසිරිලා මිත්‍යා දෘෂ්ටිකයෙක් වශයෙන් කටයුතු කරනවා නම් ඒතනැත්තා මරණයෙන් පස්සේ
අපායේ විනීපාත නිරයේ වැටෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එපමණක් නෙවෙයි බ්‍රාහමණයෙක් මේ ආකාරයට කටයුතු කරනවා නම්, ඒ වගේම වෛශ්‍යයෙක් මේ ආකාරයට කටයුතු කරනවා නම්, ශුද්‍රයෙක් මේ ආකාරයට කටයුතු කරනවා නම්, ඒ හැම දෙනාටම අපායේ දුගතියේ නිරයේ වැටීමට සිද්ධ වෙන බව බුදුහාඳුරෝ පැහැදිලි කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි, ශාස්ත්‍රියෙක් කායේන සුචරිතං චරිත්වා, වාචාය සුචරිතං චරිත්වා, මනසා සුචරිතං චරිත්වා, සම්මාදිට්ඨිකෝ සම්මාදිට්ඨිකම්ම සමාදානෝ සම්මාදිට්ඨිකම්ම සමාදාන හේතු කායස බෙදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජಂತಿ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ශාස්ත්‍රියෙක් කයෙන් යහපත් දේවල් කරලා, වචනයෙන් යහපත් දේවල් කරලා, මනසින් යහපත් දේවල් කරලා, ඒතනැත්තා මරණයෙන් පස්සේ සුගතිය උපදින බව පැහැදිලි කරන මේ විදිහට බ්‍රාහ්මණ, එවාගේම වෛශ්‍ය, ශුද්‍ර කියන කවර හෝ කුලයක වේවා කිසියම් කෙනෙක් මේ විදිහට යහපත් දේවල් කරනවා නම්, ඒතනැත්තා සුගතිය උපදින බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒත් එක්කම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්නතුනි, ශාස්ත්‍රියෙක් වුණත්, එවාගේම වෛශ්‍රියෙක් වුණත්, බ්‍රාහ්මණයෙක් වුණත්, ශුද්‍රයෙක් වුණත්, අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයට බෝධිපාක්ෂික ධර්ම අනුගමනය කරනවා නම්, බෝධිපාක්ෂික ධර්මය අනුගමනය කරලා එතනැත්තා විශේෂයෙන්ම කෙලෙස් තවන වීර්යෙන් යුක්තව භාවනාවේ ඉදෙනවා නම්, ඒතනැත්තාට මෙලවදීම සියලු කෙලෙසුන් නසා උතුම් වූ නිර්වාණ සම්පත්‍ය ලබා ගැනීමට පුළුවන් වන බව අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ සූත්‍ර දේශනාව අවසානයේදී පැහැදිලි කරලා තිබෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බ්‍රාහ්මනෝපිකෝ වාසෙට්ටා, වෙස්සෝපිකෝ වාසෙට්ටා, සුද්ධෝපිකෝ වාසෙට්ටා, සමනෝපිකෝ වාසෙට්ටා, කායේන සංවුතෝ, වාචාය සංවුතෝ, මනසා සංවුතෝ, සත්තානම් බෝධිපක්ඛ්‍යානම් ධම්මානම් භාවන මන්වාය දිත්තේව ධම්මේ පරිනිබ්බායති. බ්‍රාහ්මණියෙක් වේවා, ශාස්ත්‍රියෙක් වේවා, එවාගේම ශුද්‍රියෙක් වේවා, කවර හෝ කුලයේ කෙනෙක් පින්නතුනි, කාය වාචසික මානසික ආදී මේ දුෂ්චරිතයන්ගෙන් වෙන් වෙලා භාවනාවේ යෙදිලා, එවාගේම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අනුගමනය කරනවා නම්, ඒතනැත්තාට උතුම් වූ නිර්වාණ සම්පත්‍ය මෙලවදීම සාක්ෂාත් කරගත හැකි බව අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. පින්නතුනි, ඉතාමත් දීර්ඝ සූත්‍ර දේශනාවක කරුණු ඉතාමත් කෙටියෙන් මේ අවස්ථාවේදී පැහැදිලි කරන්නට යෙදුනේ. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම පැහැදිලිව නිර්ධය ලෙස මේ බ්‍රාහ්මණ සමාජයේ බමුණන් විසින් නිර්මාණය කරන්නට යෙදුන ඊශ්වර නිර්මාණවාදී අදහස අපේ බුදුරජාණන් වහන්සේ ඛණ්ඩනය කරන්නට යෙදුනා. විශේෂයෙන්ම බමුණන් සඳහන් කරන ආකාරයට ඔවුන් මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් ඉපදුන පිරිසක්. මහා බ්‍රහ්මයා තමයි මේ මුළු ලෝකයම නිර්මාණය කළේ. අපේ බුදුරජාණන් වහන්සේ ඉතාමත් පැහැදිලිව දේශනා කරන පින්නතුනි, මේ ලෝකයේ කාන්තාවන් මල්වර වෙන බව දකිනවා නම්, එවගේ මේ ලෝකයේ කාන්තාවන් විශේෂයෙන්ම ගැබ්බර වෙන බව දකිනවා නම්, එවගේම මේ ලෝකයේ කාන්තාවන් කිරි දෙමින් දරුවන් හදා වඩා ගන්නා බව දකිනවා නම්, කොහොමද මේ බ්‍රාහ්මණයෝ සඳහන් කරන්නේ මහා බ්‍රහ්මයෝ විශේෂයෙන්ම මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන්නාක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දිස්සන්ති කෝපන වාසෙට්ටා බ්‍රාහ්මනානම් බ්‍රාහ්මණියෝ උතුනියෝපි බැමිනියෝ ඍතු වෙනවා, එවගේම බ්‍රාහ්මණියෝපි ගබ්බිනියෝ හෝති ඔවුන් ගැබ් ගන්නවා, විජායමාන ඔවුන් දරුවන් බිහි කරනවා, පායමානාපි කිරිපවනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එහෙමනම් බ්‍රාහ්මණයන්ගේ බැමිනියෝ ඍතු වෙනවා නම්, ගැබ්බර වෙනවා නම්, දරුවන් වදනවා නම්, කිරිපවනවා නම්, බ්‍රාහ්මණෝ සෙට්ටෝ වන්නෝ කියන්නේ කොහොමද? බ්‍රාහ්මණයෝ කොහොමද ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ? එහෙනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, ඒ කාන්තාවම තමයි මහා බ්‍රහ්මයා බවට පත්වන්නේ, කාන්තාවගේ යෝනිය තමයි මහා බ්‍රහ්මයාගේ මුඛය බවට පත්වන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ මේ නිර්මාණවාදී සංකල්පය ඛණ්ඩනය කරමි ඉතාමත් පැහැදිලිව මේ සමාජයේ ප්‍රභවය සිද්ධ වූ ආකාරය අග්ගඤ්ඤ සූත්‍රයේ මගින් පින්නතුනි ඉතාමත් පැහැදිලිව දේශනා කොට වදාලා. ඒ නිසා අපට විද්‍යාත්මක ඔප්පු කරන්න පුළුවන් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඉතාමත්
වැදගත් සූත්‍ර දේශනාවක් අන්තර්ගත කරුණු ඉතාමත් කෙටියෙන් මේ අවස්ථාවේ සිහිපත් කරන්නට යෙදුනේ. අද දවසේදී මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ මේ පින්වත් හැමදෙනාම ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබූ ආනිසංස හේතු කොටගෙන මේ දුක්ඛිත කටුක සසරින් අත මිදී ලබන උතුම් වූ අමා මහ නිවනින් සැනසීම සාක්ෂාත් වේවා වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරගන්න. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි. සිය දිවංගත වුණ දෙමව්පියන් නෑසියන් හැමදෙනාටම උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබේවා කියන උදාර ප්‍රාර්ථනාව, ඒ වගේම සුජීවත්ව සිටින සියලු දෙනාට නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ ගල්කිස්ස ගාලුපාර පදිංචි පින්වතියක් විසින්. දැනට කැනඩාවේ පදිංචි රමණී වසන්ත අමරසේන මැතිනිය ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ දිවංගත වුණ සියලුම නෑසියන්ට හිතමිතුරන්ට පින් අනුමෝදන් කිරීම, ඉක්මන් භවයක උතුම් වූ ධර්මාවබෝධය ලැබීමට මේ කුසලය එකලෙස හේතු වේවා කියන ප්‍රාර්ථනාව, සුජීවත්ව සිටින ආදරණීය මෑණියන්ට නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව, ඒ වගේම පාලිත මොනසිංහ මහත්මාටත්, යෝෂීන් පුතු ඇතුළු පවුලට සහ සම්බන්ධ සියලු දෙනාටත් සුවසෙත ලැබේවා කියන ප්‍රාර්ථනාවද ඇතිවයි දැනට කැනඩාවේ පදිංචි රමණී වසන්තා අමරසේන මැතිනිය ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. දිවංගත වුණු ADV ඥානතිස්ස පියාණන් සහ කමලා ඥානතිස්ස මෑණියන් ඇතුළු පරම්පරාගත මිය පරලව ගිය සියලුම නෑසියන් සිහිපත් කොට පින් අනුමෝදන් කිරීම, සුජීවත්ව සිටින සියලු දෙනාට, ඒ වගේම අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන දැනට කැනඩාවේ පදිංචි පින්වන්ත චම්පානීල් මැතිනියටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි අද දවසේදී එතුමිය ධර්මදේශනාවේ දායකත්වයට මෙලෙස එක් වූයේ. බාඳුරා ගොඩ ගස්පේ රුක්මල් සෙවන නිමලා ජයනෙත්ති මෙනෙවිය ප්‍රේමවතී ජයනෙත්ති මැතිනිය සමග ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ වසර 40කට පෙර දිවංගත වුණු ජේ.පී. කරොලිස්සප්පුහාමි පියාණන් සිහිකිරීම, වසර 25කට පෙර දිවංගත වුණ කේ.කේ. බේබිනෝනා මෑණියන් සිහිපත් කිරීම, වසර 42කට පෙර දිවංගත වුණ ජේ.පී. සෝමරත්න සොහයුරා සිහිපත් කිරීම, වසර 4කට පෙර හදිසි අනතුරකින් දිවංගත වන්නට යෙදුණු ජේ.පී. දීරසිංහ සොහයුරා සිහි කිරීම, ජේ.ටී. කරුණාවතී මෑණියන් ප්‍රධාන මිය පරලව ගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම, සැප්තැම්බර් මාසේ 7 දින උපන්දිනය යෙදුණු තුසිතරුවන් පුතුගේ 42 උපන්දිනය, පුතාට නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම අරමුණු කොට අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ බාඳුරා ගොඩ ගස්පේ රුක්මල් සෙවන නිවසේ පදිංචි නිමලා ජයනෙත්ති මෙනෙවිය සමග ප්‍රේමවතී ජයනෙත්ති මැතිනිය ප්‍රධාන පිරිස. ඉඳුරුව ගෝනගල GW චන්ද්‍රලතා මැතිනිය දූදරුවන් සමග ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ 2023 මාර්තු මාසයේ 24 දින අභව ප්‍රාප්ත වූ IS නයනානන්ද දිසානායක ආදරණීය ස්වාමියා සිහි කිරීම, පින් අනුමෝදන් කිරීම, ඒ වගේම අකල් මරණයකට ගොදුරු වුණු ගීතා මල්කාන්ති දියණියට පින් අනුමෝදන් කිරීම, දිවංගත වන්නට යෙදුණු ලොවිස් සිඤ්ඤෝ පියාණන් සහ මෑණියන් සිසලින් නෝනා මැතිනිය ප්‍රධාන පවුල්වලට සහ සම්බන්ධ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමත්, සුජීවත්ව සිටින සියලු දෙනාට නිරෝගී සුවය චිරජීවනයේ පතා ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ ඉඳුරුව ගෝනගල පදිංචි GW චන්ද්‍රලතා මැතිනිය දූදරුවන් හැමදෙනාම සමග. රුවන්වැල්ල ලෙවන්ගම තලවත්ත ආශ්‍රී ගුණවර්ධන මහතා පවුලේ සියලු දෙනා සමග ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ ජනුමි සෙතුම්සා ගුණවර්ධන දියණියගේ සැප්තැම්බර් මාසයේ 21 දිනට යෙදෙන 106 උපන්දිනය වෙනුවෙන් දියණියට නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම, අධ්‍යාපන කටයුතු, ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව, ඒ වගේම අභව ප්‍රාප්ත වූ සියලුම නෑසියන්ට හිතවතුන්ට පින් අනුමෝදන් කිරීම, ධර්ම ශ්‍රවණය කළ ඔබට ඔබේ පවුල්වල හැම දෙනාටම යහපත උදා වේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි රුවන්වැල්ල ලෙවන්ගම තලවත්ත ආශ්‍රී ගුණවර්ධන මහතා
පවුලේ හැම දෙනාම සමග ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. කිරිල්ලවල නිදහස් මාවත 254 බී නිවසේ පදිංචි ඉන්ද්‍රලාල් ගුණවර්ධන මහතා සහ චන්ද්‍රාණී ගුණවර්ධන දූදරුවන් හැම දෙනාම ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ අද දින උපන්දිනයේ දෙන චන්ද්‍රාණී ගුණවර්ධන මැතිනියට බිරිඳට අනන්ත වූ බුදුගුණ බෙලෙන් නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව අපි ඔබතුමියට සුවසපිරි උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉන්ද්‍රලාල් ගුණවර්ධන පියාණන්, පුලස්ති ගුණවර්ධන පුතු, සමන්ති දියණිය, පූර්ණිමා ගුණවර්ධන දියණිය, දර්ශනා අබේරත්න පුතු, ඔනිලි අබේරත්න සහ චෙනුකි ගුණවර්ධන මිනිබිරියන් මේ හැම දෙනාගෙම අධ්‍යාපන කටයුතු, රැකී රක්ෂා කටයුතු සියල්ල සඵල වේවා කියන ප්‍රාර්ථනාවත් දැනට 97 වැනි විය ගත කරන කල්යාණි වීරසිංහ මැතිනියට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, දිවංගත වුණ DF ගුණවර්ධන පියාණන්, CO වීරසිංහ පියාණන්, පර්ලි වීරසිංහ මෑණියන් ප්‍රධාන මේ පරලව ගිය හැම දෙනාටම පින් අනුමෝදන් කොට සිහිපත් කිරීමේ අරමුණ ද ඇතිවයි. කිරිල්ලවල නිදහස් මාවත 254 බී නිවසේ පදිංචි ඉන්ද්‍රලාල් ගුණවර්ධන මහතා සහ චන්ද්‍රාණී ගුණවර්ධන මැතිනිය අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. දුන්කන්නාව සඳනම්ගම දර්ශනී නිවසේ පදිංචි WA ජෝතිරත්න මැණිකේ වැලිකළ මැතිනිය ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ වසර 32කට පෙර දිවංගත වුණ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය TM සනී පීරිස් ස්වාමියා සිහි කිරීම. ඒ වගේම කනත්තේ ගෙදර පදිංචිව සිටි බාරුන් වැලිකළ පුහාමි පියාණන්, වීරසිංහ මැණිකේ මෑණියන්, මියගිය සොහොයුරිය පොඩිමැණිකේ වැලිකළ මැතිනිය, ඒ වගේම ජිනරත්න ඊළංගකෝන්, ස්වර්ණා වැලිකළ, සොමරත්න, සේනාරත්න වැලිකළ පවුලේ හැම දෙනා මියගිය නෑසියන්ට හිතමිතුරන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණ සුජීවත්ව සිටින කෝට්ටේ ආර්යසිංහ වැලිකළ, ප්‍රේමලතා පුංචිමැණිකේ මැතිනිය, සඳනම්ගම විශ්‍රාමලත් විදුහල්පති ජෝතිරත්න මැණිකේ වැලිකළ මැතිනියටත්, ඒ වගේම ඩීසන් පීරිස්, ශ්‍රියා පීරිස්, එච්.හේමලතා ඒකනායක, සරත් උඳුගොඩ ප්‍රධාන හැම දෙනාට, දූදරුවන්ට, මොනබුරු මිනිබිරියන්ට උතුම් වූ නිරෝගී සම්පත්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාව ද ඇතිවයි. දුක්කන්නාව සඳනම්ගම දර්ශනී නිවසේ පදිංචි WA ජෝතිරත්න මැණිකේ වැලිකළ මැතිනිය අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. කොස්ගම ශාලාව පදිංචිව සිටි විශ්‍රාමලත් පාඨශාලාචාරිණී DG හේමවති මෑණියන් මිය ගොස් වසරක් පිරීම එතුමිය සිහිපත් කිරීම එතුමියට පරම සුන්දර නිර්වාණ සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව, ඒ වගේම දිවංගත වන්නට යෙදුණු ආදරණීය පියාණන් PK සිරිසේන මහතා සිහිපත් කිරීම, නෙළුවත්තොඩුව පදිංචිව සිටි ඒ සෝමපාල බාප්පා සිහිපත් කොට පින් අනුමෝදන් කිරීම, මියගිය හැම දෙනාටම පින් අනුමෝදන් කිරීමත්, සුජීවත්ව සිටින සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමේ අරමුණත් ඇතිවයි. කොස්ගම ශාලාව පදිංචි පින්වන්ත පාලිත පුෂ්පකුමාර මහතා සමග DG චන්ද්‍රාවති මැතිනිය අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. කුරුණෑගල 4 වන පටුමග බමුණු ගෙදර HKD කුසුමාවති මැතිනිය ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ 2019 සැප්තැම්බර් මාසේ 17 වැනි දින මියගිය HKD බැස්ටියන් පියාණන් සිහි කිරීම. 1991 5 වැනි මාසේ 30 වැනි දින දිවංගත වුණ MH ජොසිනෝනා මෑණියන්, දෙපාර්ශවයේ දෙමව්පියන් ප්‍රධාන, මිය පරලව ගිය සියලුම බන්දු වර්ගයාට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම පවුලේ දූදරුවන්, මොනබුරු මිනිබිරියන් හැම දෙනාගේම අධ්‍යාපන කටයුතු, රැකී රක්ෂා කටයුතු සියල්ල සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව දැනට තරමක් අසනීපෙන් පසුවන HKD චන්ද්‍රසිරි, HKD ඩග්ලස් සොහොයුරන්ට ඉක්මන් සුව ලැබේවා කියන ප්‍රාර්ථනාව, දූදරුවන්ගේ, මොනබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවා කියන ප්‍රාර්ථනාවත්, ගෞරවනීය දේශකයන්න් වහන්සේ ප්‍රධාන මහා සංඝරුවනට නිරෝගී සුවය
ලැබේවා කියන ප්‍රාර්ථනාවද ඇතිවයි කුරුණෑගල හතරවන පටුමග බමුණු ගෙදර පදිංචි HKD කුසුමාවති මැතිනිය ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය දේශකයාණන් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා. අද දින මෙම උතුම් ධර්ම දේශනාවේ දායකත්ව ධර්මින් කටයුතු කරන්නට යෙදුන සුපින්වත් හැම දෙනාටමත්, ඔබ නමින් මිය පරලොව ගිය මව් දෙමාපිය ආදීන් ආදී ඥාති මිත්‍රාදීන් හැම දෙනාටමත්, සුජීවත්ව වාසය කරන මව් දෙමාපිය ආදී ඥාති හිත මිත්‍රාදීන් ආදී හැම දෙනාටමත්, දූ දරුවන්ටත්, එවැගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට යෙදුන පින්වත් ඔබ හැම දෙනාටමත් මේ ධර්ම දේශනාවනි සංසේකසේ අත්පත් වේවා. ඔබ අප හැම දෙනාගේ මෙලොව ජීවිතය යහපත් වේවා, පරලව සැනසිල උදා වේවා, දෙව් මිනිස් සැපත් කෙළවර මේ දුක්ඛිත කටුක සසරින් අත මිදී ලබන උතුම් වූ අමා මහ නිවනින් සැනසීම සාක්ෂාත් කර ගැනීමට ධර්ම දේශනාවේ ආනිසංස හේතු වේවා, වාසනාම වේවා කියලා හැම දිනාම අදිෂ්ඨාන කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම දේශනේ පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ මහව ඉපලෝගම ශ්‍රී බෝධිරුක්කාරාමය ඇතුළු පංච මහා විහාරාධිකාරී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිපීඨයේ පීඨාධිපති මහාචාර්ය පූජ්‍යපාද මොරගොල්ලාගම උපරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙම වස්සාන සමයේදී ඔබේ නෑසියන්ට හිතමිතුරන්ට සිත ශාන්තිය ප්‍රාර්ථනා කිරීමට පින් අනුමෝදන් කිරීමට අභිමානනීය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ධර්මදේශනයක දායකත්වයගෙන කටයුතු කරන්න කතා කරන්න අපිට අපේ දුරකථන අංකය 0112 61 41 40. මෙම ධර්මදේශනයේ SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද විකාශය වන වග සිහිපත් කිරීමට කැමැතියි. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.